මොකද්ද මේ කරන මැජික්වල යථාර්ථය? මොකද්ද මේ පොල්ගෙඩියක් කරගෙන බිත්තරයක් කරගෙන අරන් ගිහිල්ලා මිනිස්සු අන්දනවද මිනිස්සු රවට්ටනවද? පොල්ගෙඩි කරකවලා බිත්තර නැත්තම් දෙහිගෙඩි කපලා පොල්ගෙඩි කපලා රතු පාට අරගෙන ඔය ඔය දේවල් කරලා නැද්ද? බලුවත් කරලා තියෙනවා මම වීඩියෝ එකෙන්. මෙන්න මේ ඇත්තටම තියෙනවා කෙහෙල් පතුරු ලංකරන එක, පොල්ගෙඩිය උඩ කරගෙන එක, පොල්ගෙඩි මේවා කරන එක, මේ වගේ වැඩ පොල්ගෙඩි මේ මෙතනින් අල්ල කුඩු ජීවත් වෙලා ඉන්න කාලේ කරන්න බැරි දෙයක්. මරුණාම ආත්මයක් හම්බෙලා එයා කොහොමද ඒක කරන්නේ? අයිය ඔබතුමායි ප්‍රතික්ෂේප කරන්න බුදුමාට පුළුවන් රුද්‍රාක්ෂයට පුරෝගෙන මාල දාගෙන පැයෙන් කරන කට්ටිය ඉන්නවා කියලා මම ඕන තරම් දැකලා තියෙනවා. ඒ වගේ දේවල් වලට එවැනි දේවල් කරන්න බෑ. සමහර දැන් තියෙනවා නෝ දෙහි කපනවා. දෙහි කපනකොට සමහර මිනිස්සු කියනවා මේ දෙහි රතු වෙනවා කියලා. එතකොට සමහර මම දැකලා තියෙන පුහුල් කපනකොට පුහුල් රතු වෙනවා කියලා. මගේ දේවල්ෙත් මම මේ වගේ දේවල් බන්ධන වලදී කපනවා. දෙහි කපනවා, පුහුල් කපනවා, අහු කපනවා. හැබැයි මගේ දේවල් නම් එහෙම රතු වෙන්නේ නැහැ. වලින් පවා පිදුම් ලබන්නේ මේ සම්මාන බොරුද? එහෙනම් මේව මිත්‍යාවල් නම් නැත්තම් මේව තේරුම් නැති දේවල් නම්. යන්ට මේ දේ කියලා මම මේ මිනිස්සුන්ට සෙතක් සාන්තියක් ඉටු කරලා දීලා තියනවා කියලා ඔබතුමා ගාව හෘද සාක්ෂි සාක්ෂි තියනවාද? හැබැයි දැන් ඔබතුමත් අර එකතනක කිව්වා ඔබතුමා මැජික් කරන්නේ නැහැ, මැජික් පෙන්වන්නේ නැහැ. එහෙමනම් ඒ වගේ දේවල් වලට යනවනම් ඔබතුමා විශ්වාස කරනවද මගේ ඇඟේ මේ දෙවියෝ ඉන්නවා, නැත්තම් මගේ ඇඟේ මේ දෙවියන්ගේ ශක්තිය තියෙනවා, ඔන්න මං අත තිබ්බ දැන් සුවපත් වුණා කියනවා? ඔය මේ මොන හරි යාතික හරි මොන හරි කියලා දෙවියෙක්ගේ හරි අමනුෂ්‍ය බලවේගයක් ඔබතුමා ඇඟට ගන්න බැරිද? එව්වන්දි මෑනිලා වගේ අය ඇයි එහෙමනම් ප්‍රසිද්ධ මාධ්‍යයට ගිහිල්ලා මේ පොල්ගෙඩි අරන් ගිහිල්ලා මේව පෙන්වන්නේ? මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් පොඩි ළමයෙකුට කියන්නකෝ කරන්න කියලා. මම කියන්නේ මෙහෙම අතේ තියාගෙන නෙවෙයි, අන්න අතන තියෙනවා නම් පොල් ගෙඩියක් අපි හැමෝම බලන් ඉන්නවා නම් ඒ තියෙන පොල් ගෙඩිය අපිට මෙතනට ගේන්න පුළුවන් බලයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න අපි ඇවිල්ලා සාකච්ඡා කරනවා ඔබත් එක්ක. අයිබෝන් දනුෂ්ලොක්ස් බලන හැමෝටම මම අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා. අයිබෝන් ගුරුකම් ගුප්ත විද්‍යා විභූෂණ සම්මානලාභී දම්බොක්කේ ගුණපාල ගුරුන් වහන්සේ. මං හිතන්නේ රටක් ලෝකයක් ඔබතුමාම හඳුනන්නේ එහෙම. ඔව්. දැන් මේ අදෘශ්‍යමාන ලෝකයේ දේවල් එහෙම නැත්නම් මේ ගුප්ත විද්‍යාව සම්බන්ධව ඔබතුමාලට සම්මාන පවා ලැබිලා තියෙනවා. එහෙම වෙලාවක තමයි මම ඔබතුමත් එක්ක මේ කතාබහ ආරම්භ කරන්නේ. කතාබහ කරන්න අවශ්‍යම කරුණු කාරණාවක් තියෙන හින්දා මම අර හැමදාම කියනවා වගේ ගුරුන් වහන්සේ මේ කතාවත් කියන්න ඕනි කෙනෙක්ගේ ධර්මයකට, කෙනෙක්ගේ විශ්වාසයකට, කෙනෙක්ගේ ඇදහිල්ලකට සාපේක්ෂව තව කෙනෙක්ට තව දෙයක් මිත්‍යාවක් වෙන්න පුළුවන්. නමුත් ඒ තුලින් ජීවිතේ හරගිය පිරසක් ඉන්නවා වෙන්නත් පුළුවන්. කොහොමද අපි මේ කරන්නේ? පරීක්ෂණාත්මක, ගවේෂණාත්මක, අදෘශ්‍යමාන ලෝකයේ පිළිබඳව වැඩසටහනක්. එතකොට ඒ හින්දා අපිට මේකේ දෙපැත්තක් තියෙනවා කතා කරන්න. මේ වෙද්දි සමාජ මාධ්‍ය ජාල උණුසුම් කරමින් මේ අදෘශ්‍යමාන ලෝකවල පිළිබඳව, එහෙම නැත්නම් මේ නොපෙනෙන ලෝකවල පිළිබඳව මහ ලොකු කතාබස් ඇහෙනවා, කතාබස් සිද්ධ වෙනවා, හරි අමුතු දේවල් සිද්ධ වෙනවා. එහෙනම් මට ඔබතුමත් එක්ක කෙලින්ම කතා කරන්න අද සිද්ධ වෙනවා. මොකද්ද මේ කරන මැජික්වල යථාර්ථය? මොකද්ද මේ පොල්ගෙඩියක් කරගෙන බිත්තරයක් කරගෙන අරන් ගිහිල්ලා මිනිස්සු අන්දනවද මිනිස්සු රවට්ටනවද? නැත්තම් ඔබතුමල්ලා කරන ශේෂ්‍රේ වෙනයිද, ඒ ශේෂ්‍රේ වෙනයිද? මොකද්ද මෙතන අපිට තෝරලා බේරලා දෙන්නකෝ. ඔව් ඇත්තම මහත්ම මේකයි. ගුරුකම් කිව්වහම මේකේ ක්‍රම කීපයක් තියෙනවා. ගුරු හරුකම් කිව්වහම වෙනයි, නමුත් දැන් තියෙන තත්ත්වේ මැජික් කිව්වහම වෙන කොටසක්. දැන් ඇත්තනම ගුරුන්නාංශ කෙනෙකුට වුමන නැහැ මැජික් පෙන්වන්න. තේරුණාද ඔබතුමාට? ගුරුන්නාංශ කෙනෙකුට වුමන වැඩ කොටසක් ගුරුන්නාංශ කෙනෙක් කරා නම්, නමුත් මැජික් කරන්න ලෝකේ ඕන තරම් අපි දැකලා තියෙනවා. රූපවාහිනී වලත් අපි දැකලා තියෙනවා, YouTube channel වලත් දැකලා තියෙනවා මැජික් කාරයෝ. නමුත් මැජික් වැඩ කවදාකවත් මම කරලා නැහැ. දැන් ඔබතුමා මම කියලින් මහන්සි ඔබතුමා මේ වෙනකම් පොල් ගෙඩි කරකවලා බිත්තර නැත්තම් දෙහි ගෙඩි කපලා පොල් ගෙඩි කපලා රතු පාට අරගෙන ඔය ඔය දේවල් කරලා නැද්ද ඔබතුමා? නෑ ඇත්තටම මම මේ ඔබතුමා එක්කද මට හරියට මතක නැහැ. මම මේ වීඩියෝ එකක් මේ කරලා තිනා මේ දැන් මං හිතනවා අවුරුද්දකට විතර කලින් මෙන්න මෙවැනි මේ මැජික් වැඩවලට රැවටෙන්න එපා කියලා. ඒ කියන්නේ ඔබතුමාලා සමාජය දැනුවත් කරලා තිනා, මේ සමාජය දැනුවත් කරලා තිනා මම වීඩියෝ එකෙන්. මෙන්න මේ ඇත්තටම තියෙනවා කෙහෙල් පතුරු ලංකරන එක, පොල් ගෙඩිය උඩ කරගෙන එක, පොල් ගෙඩි මේවා කරන එක, මේ වගේ වැඩ පොල් ගෙඩි මේ මෙතනින් අල්ල කුඩු කරන එක, ඔය වගේ ගොඩාක් තියෙන මැජික්. නමුත් මැජික් කරන්න ලෝකේ ඕන තරම් ඉන්නවා. නමුත් ගුරුන්නාංශලා හැටියට අපි කරන වෘත්තිය ගොඩක් වෙනස්. නමුත් වෛද්‍යවරයෙක් ගත්තොත් වෛද්‍යවරයාගේ වෘත්තිය වෙනයි, අපේ වෘත්තිය වෙනයි. මේ විදිහට තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. දැන් ඇත්තටම අදෘශ්‍යමාන බලවේගයක් යදලා අපි හිතමුකෝ අතීතයේ සමහරක් වෙලාවට මොන මොන හරි සමහර අදෘශ්‍යමාන දේවල් වලින් යක්කු බඳන් වැඩගත්ත කියලා අහනවා. ඒ ඉතිහාස කතා තියෙනවා වෙන්න පුළුවන්. අද වර්තමානයේ වෙද්දී ඔබතුමාලගේ වැඩ කටයුතු කොහෙටද ගොනු වෙන්නේ? ඔව් ඇත්තටම දැන් වර්තමානයේ අපිත් අහලා තියෙනවා යක්කු බඳගෙන වැඩගත්ත අපේ පොත්පත් වල සඳහන් වෙලා තියෙනවා. නමුත් දැන් යුග වෙනකොට එවැනි
දේවල් කරන්න පුළුවන් අය නැහැ. නමුත් අපිට කරන්න පුළ මේකෙන් මෙතනින් මේ ගුරුකම් වලින් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. අපි ඒ දේ කරා නම් අපිට ඇති. ඒ විදිහට තමයි වෙන්නේ. ඔව්. ඔබතුමා දිස්ති වෙලා තියෙනවද මේ වෙනකන්? ඔබතුමා ආරූඪ වෙලා තියෙනවද? නැත්නම් අර ඇඟවල් වල ඉන්නවා කියන අමනුෂ්‍ය ආත්ම එළියට අරන් තියෙනවද? නෑ, ඇත්තටම මෙහෙම එකක් තියෙනවා. සමහර මිනිස්සු මැරෙනවනේ. මැරුණාම යම් යම් ආත්මවල දී පොඩි පොඩි දේවල් ඒ බැල්ම හෙලන්න පුළුවන්. පොඩි පොඩි දේවල් මිනිසුන්ට ඇති වෙන්න පුළුවන්. ඒ මනුස්සයා මැරුණාම ඒ ප්‍රේත ආත්ම ඉපදිලා සමහර කට්ටියට ඇඟට එන්න පුළුවන්. නමුත් එවැනි අයට මෙවැනි සාන්ති කර්ම කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒයි කොහොමද කරන්නේ? සාන්ති කර්ම කරන්න කොහොමද? ඔබතුමා කියන්නේ ආරූඪ වෙලා බෙල්ල වනලා ජීවත් වෙලා ඉන්න කාලේ කරන්න බැරි දෙයක්. මැරුණාම ආත්මයක් හම්බෙලා එයා කොහොමද ඒක කරන්නේ? මම ඒක කිසිසේත්ම මම පිළිගන්නේ නැහැ ඒක. දිෂ්ටි වෙලා ආරූඪෙන් පේන බලන ආරූඪ සාස්ත්‍රය දැකලා තියෙනවද? මම කවදාකවත් මම මේ ෂර්ට් ගල මගේ ඇඳුම ගලවගෙන මම උරමාල ඔළුවට ගැට ගහගෙන එතකොට මේ මාල දාගෙන මේ අත්වලට වලුළු දාගෙන මම කවදාකවත් ඔබතුමත් එක්ක මම වීඩියෝ එකක් කරන්න ඇවිල්ලා තිනවද? ඇයි ඔබතුමා ඒක ප්‍රතික්ෂේප කරන්න? ඔබතුමාටත් පුළුවන් රුද්‍රාක්ෂයට පුරෝගෙන මාල දාගෙන රතුපටි බැඳගෙන එහෙම අපි අපිත් එක්ක එහෙම කට්ටිය සාකච්ඡා කරමු. මේ අදෘශ්‍යමාන ලෝකේ වැඩ කරන අයත් එක්ක අපිට කතා බහ කරන්න සිද්ධ වෙනවා. දැන් ඔබතුමා ඇයි ඒක ප්‍රතික්ෂේප කරන්නේ? ඇත්තරම දැන් ගුරුන්නාංශ කෙනෙක් වුණාම එවැනි දේවල් කරන්න ඕනේ නැණි. අපිට දැන් අපි වැඩ දන්නවා නම් මට ඇත්තටම දැන් මම වැඩක් දන්නවා නම් කරන්න මම ඇයි මේ ඇඳුම් ගලවන්නේ? මට ඇයි වලලු? මට ඇයි මාල? එහෙම වැඩක් නැහැ. අපිට මේ විදියට වුණත් යම් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒව නිකන් සෝබන වැඩ. සමහර කට්ටිය තියෙනවා දේවාල තියෙනවනේ ලකුවට පිල් මහදාගෙන ඉන්නවා. ඒව නිකන් සෝබන වැඩ. ඔබතුමාලගේ වැඩ කටයුතු සිදුවෙන්නේ මොන මොන පැතිවලින්ද එහෙමනම්? ඇත්තටම මම ගුරුකම් වලින් තමයි මම කරන්නේ. ওই මායාවල් ආරූඪ මම එදත් කියලා තියෙනවා. මගේ ළඟ ওই ආරූඪ මගේ ළඟ නැහැ. මම කරලා තියෙන්නේ මම වැඩක් කරොත් මම හොඳ සිහියෙන් තමයි කරන්නේ. ඒ මගේ પરම්පරාවෙන්ම ගුරුකම් මගේ තාත්තා අත්තා ඒ පාරම්පරිකව එන පුස්කොළපත් වලින් පැවත එන ගුරුකම් අත්හදා බලලා ඒ වගේ ලංකාව විතරක් නෙවෙයි මම මුහුදෙන් එතර අයටත් ඕනෙම කෙනෙකුට ප්‍රතිඵල අරන් දීලා තියෙනවා. මේ වෙනකොටත් අරන් දෙන්නත් පුළුවන් මට ඕනෙම කරන්න බෑ කියන වැඩක් තියෙනවා නම් මාත් එක්ක ඕනෙම මම අභියෝගයක් විදියට කරනවා. මම මේ දේ කරලා පෙන්නනවා. ඒ කියන්නේ මන්ත්‍ර තාක්ෂණ එහෙම නැත්නම් මන්ත්‍ර බලය යොදාගෙන ඔබතුමාට ඒ වගේ දේවල් කරන්නට පුළුවන් කියන එක කියන්නේ. මේ මන්ත්‍ර ගත්තට පස්සේ දැන් මන්ත්‍ර වලින් ඔබතුමාට ඒ කියන්නේ ඔය කියන ගුරුකම් මේ ලංකාව විතරක් නෙවෙයි පිටරටට වුණත් මේ මන්ත්‍ර බලය යොදාගෙන ඒ දේවල් කරන්න පුළුවන්. කරන්න පුළුවන්. යම්කිසි බලවේගයක් යොදාගෙන අපිට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. යంత్ర මන්ත්‍ර මේ গুপ্ত විද්‍යාව ගත්තම අර බොහෝ ගැඹුරට බොහෝ පැතිවලට විහිදෙනවා. එතකොට ඔය වශී පැත්තේ දේවල් එහෙම නැත්නම් හිත එකතු කරන දේවල් වලට විතරම ඔබතුමා අකුට වෙන්නේ. එතනින් එහාට මොනවද ඔබතුමා කරන වැඩ කටයුතු? නෑ, මොකද මම මුහුදෙන් එතර අයට උනත් ඒ මම මේ වීඩියෝ එක බලනවා නම් ඒ මට කතා කරපු අය දන්නවා. මොකද බිඳුනු සිත් කොහොමද එකතු කරන්නේ කියලා. එක් දිනකින් කොහොමද එකතු කරන්නේ කියලා. දැන් නම් සමහර කියන ඔය පැය දෙකෙන් පැයෙන් කරන කට්ටිය ඉන්නවා කියලා මම ඕන තරම් දැකලා තිනවා. ඒ වගේ දේවල් වලට එවැනි දේවල් කරන්න බෑ. මුත් මම කරපු අය වැඩ කරලා දීපු බිදුණු සිත් එකතු කරපු අය ලංකාවේ විතරක් නෙමෙයි මුහුදෙන් විතරත් ඕන තරම් ඉන්නවා. මට එහෙම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒව විතරක් නෙමෙයි ගුරුකම් සම්බන්ධ මට ඕනම දෙයක් කරන්න පුළුවන්. මම ඕනම ගෙදරකට යනවා. මගේ දේවාලයක් තියෙනවා. මගේ සමාජයට මෙහෙමත් එකක් තියෙනවා. සමහර දැන් තියෙනවා නෝ දෙහි කපන. දෙහි කපනකොට සමහර මිනිස්සු කියනවා මේ දෙහි රතු වෙනවා කියලා. ඒකට සමහර මම දැකලා තියෙනවා පුහුල් කපනකොට පුහුල් රතු වෙනවා කියලා. මගේ දේවාලෙත් මම මේ වගේ දේවල් බන්ධනවලදී කපනවා. දෙහි කපනවා, පුහුල් කපනවා, අහු කපනවා. හැබැයි මගේ දේවාලේ නම් එහෙම රතු වෙන්නේ නැහැ. ඇත්තටම ඒවැනි දේවල් විජ්ජා කියලා තමයි මම තහවුරු කරන්නේ. දෙහි ගෙඩියට පුළුවන් ඕනම කෙනෙකුට ඇතුළට මොන හරි දෙයක් යවන්න. පුහුල් ගෙඩියට පුළුවන් ඇතුළට යවන්න. ඊට පස්සේ ඒවා ඇත්තනම රතු වෙනවා. ලේ පාට කියනවා. එහෙම දෙයක් වෙන්න විදියක් නැහැ. දැන් මගේ දේවල්ෙත් මම කපනවනේ. ඉතින් මම නම් කවදාකවත් මේ වීඩියෝ එක බලන මිනිස්සු දන්නව ඇති මගේ දේවල්ට ඇවිල්ලා සෙතක් සාන්තියකට දෙහි ගෙඩියක් කපාගත්ත මිනිස්සේ විනයක් කපාගත්ත කෙනෙක් දකින්ව ඇති මම කවදාකවත් ඒව රතු කරලා පෙන්නලා තියෙනවද කියලා. මම එහෙම එවැනි දේවල් මම කරන්නේ නැහැ. මැජික් පෙන්නලා නැහැ ඔබතුමා. නෑ මගලා. මම ඊට කලින්නුත් කියලා තියෙනවා ওই විජ්ජා වැඩ මගේ ළඟ නැහැ කියලා. දැන් මට කියන්න ඔබතුමාගේ પરම්පරා දැනුමත් එක්ක එහෙම නැත්නම් ඔබතුමාට මේ දැල්බෙන දැනුමත් එක්ක අද වෙද්දී මේ අධ්‍යක්ෂ මෙහෙම නැත්නම් මේ ශේෂ්‍ය පිළිමදෝ පළපුරුද්ද අවුරුදු කීයක්ද? ඇත්තටම මට දැන් අවුරුදු 35ක් විතර. අවුරුදු 35. 35ක විතර පළපුරුද්දක් තියෙනවා මේ සම්බන්ධව. අවුරුදු 35ක පළපුරුද්දට මන්ත්‍ර වලින් එහෙම නැත්නම් මේ গুপ্ত විද්‍යාව පැත්තෙන් ඔබතුමා කරපු වැඩ කටයුතුින් දන්නේ ඔබතුමා සම්මාන වලින් පවා පිදුම් ලබන්නේ. මේ සම්මාන බොරුද? එහෙනම් මේවා මිත්‍යාවල් නම් නැත්නම් මේවා තේරුම් ගන්න නැති දේවල් නම්?
නෑ ඇත්තටම ඉතින් දෙයක් හරියට වැඩක් කරලා පෙන්නුවොත් අපිට ඒ වගේ දේවල් ඉතින් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් වැඩක් දන්නේ නැතුව එහෙම දෙයක් කරගන්න බැදුව දැන් අපි හිතනවා සෙත් සාන්තියක් කරගන්න බැයි නම් මොනවා හරි එහෙම කටයුත්තක් කරගන්න බැයි නම් මෙවැනි සම්මාන දෙන්නේ නැහනේ. එහෙමනම් මේවා අද රටේ මේ ඇති වෙන්න එපයි. නමුත් එහෙමනම් දැන් ඔය පෙරහැරවල තියෙනවා. ලංකාවේ බලන්න කතරගම දේවාලෙ පුද පූජා දෙවියන්ට තියෙනවා. එහෙමනම් ඒවත් අද බොරු වෙන්න එපයි. එතකොට දළදා මාලිකාවේ බලන්න කරඩු වහන්සේ වැඩ මවාගෙන අලි ඇතු සතර මහා දේවාල වල පෙරහැර බලන්න ඒවත් අද බොරු වෙන්න එපයි. ඒ වාගේ දේවල් එදා ඉදන් පැවතුණු හින්දා තමයි මේක අද වෙනකම්ම මේ සාන්ති කර්ම කියන දේ පැවත්වගෙන එන්නේ. නමුත් මේකට වින කරන පිරිසකුත් ඉන්නවා. වින කපන පිරිසක් ඉන්නවා. එයාගෙන් තමයි මේක ප්‍රවේසම් කරගන්න වෙන්නේ අපට. ඔබතුමල්ලටත් මේ එල්ල වෙනව නේද කිරි කලයට ගොම බින්දුවක් වටුන වගේ මේ වගේ සිද්ධින් සිදු වෙනව නේද? ඔව් මේ වගේ සිද්ධි සිදු වෙනවා සමහර විට මේකයි ඉතින්. හැම කෙනාම එක වගේ නෑ කියන එක මේක තහවුරු කරගන්න මිනිස්සු. අතේ ඇඟිලි පහම එක වගේ නෑනේ. ඒ වගේ එක එක මිනිස්සු එක එක විදිහට ඉන්න පුළුවන්. ඒ විදිහට සිද්ධ වෙන්න පුළුවන්. දැන් අර මුලිනුත් අපි සඳහන් කරේ ඒකයි මේ කෙනෙක්ගේ දහමකට නැත්තම් දේව ඇදහිල්ලකට ඒ වගේ දෙයකට සාපේක්ෂව තව කෙනෙක්ගේ දෙයකට සාපේක්ෂව ඒක මිත්‍යාවක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට කෙනෙක් කතරගම ගිහිල්ලා දෙවියන්ට පූජාවක් තියෙන එක පූජාවට්ටියක් තියෙන එක තව කෙනෙක්ගේ ධර්මයකට එයා අදහන දෙවියන්ට නැත්නම් එයාගේ ධර්මයට සාපේක්ෂව ඒක මිත්‍යාවක් වෙන්න පුළුවන්. ඔබතුමා මිනිස්සුන්ට තරම දෙවියන්ට පූජාවක් තියලා හරි දෙවියන්ට කන්නලව් කරලා හරි ඔබතුමා ගාව සාක්ෂි තියනවාද මිනිස්සුන්ට පිටක් මං අරන් දීලා තියනවා මිනිස්සුන්ගේ ජීවිතවල ප්‍රශ්න මම මේ දෙවියන්ට මේ කන්නලව් කරලා නැත්තම් මේ දෙවියන්ට මේ දේ කියලා මම මේ මිනිස්සුන්ට සතක් සාන්තියක් ඉටු කරලා දීලා තියනවා කියලා ඔබතුමා ගාව හෘද සාක්ෂි තියනවාද? ඔව් ඇත්තට මට ඕන තරම් සාක්ෂි තියෙනවා. මම කරන වැඩ ගැන ඒ වගේ ಗುಣ මං කී ඕන තරම් මිනිස්සු මගේ දේවාලටත් එනවා. මුහුදෙන් ඊතරයට මට කතා කරනවා. ඒ අයගේ ප්‍රශ්නයක් කතා කරොත් මම අනිවාර්යයෙන් මෙයාට මට පුළුවන් හැකියාවෙන් මම විසඳුම් අනිවාර්යයෙන් මරන් දෙනවා. සමහර නිකන් හිතමු දැන් වෛද්‍යවරු අපි හිතමු සමහර වෛද්‍යවරු දැන් ලෙඩෙක් කියමුකෝ සමහර වින බන්ධන තියෙනවා වින කරපුවාම වෛද්‍ය විද්‍යාවටත් අහුවෙන්නේ නැති දේවල් තියෙනවා. සමහර වෛද්‍ය විද්‍යාවට අහු වෙන්නේ නැතිනම් දැන් ඔබතුමා හිතන්න මේ නිකන් හිතන්න කකුලේ අමාරුව තියෙනවා. කකුලේ අමාරුව වෛද්‍යවරයෙක් ළඟට ගියාම ඇත්තටම අපිට බෙහෙතක් දෙනවනේ. ඊට පස්සේ ඒත් අඩුුනේ නැත්තම් වෙනත් වෛද්‍ය විද්‍යාවෙන් ක්‍රම තියෙනවා. ස්ටේ කරනවා කියනවා, ස්කෑන් කරනවා කියනවා. ඊට පස්සෙත් ඔබතුමාට ඒ වෛද්‍යවරු කියනවා නම් මෙතන මේ ලෙඩක් නැහැ කියලා. එතකොට ඔබතුමා ගන්න තීරණය මොකද්ද? වෛද්‍යවරුත් කියනවා නම් මේ මෙතන දෙයක් නැහැ කියලා. ඊට පස්සේ යම් කිසි නොපෙනෙන බලවේගයක් තුලින් දයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ළඟට આવොත් අපි ඒකට අදාළ දේ අපි කරලා දෙනවා. හැබැයි දැන් ඔබතුමාත් අර එකතනක කිව්ව ඔබතුමා මැජික් කරන්නේ නැහැ, මැජික් පෙන්වන්නේ නැහැ. එහෙමනම් ඒ වගේ දේවල් වලට යනවනම් ඔබතුමා විශ්වාස කරනවද මගේ ඇඟේ මේ දෙවියෝ ඉන්නව නැත්තම් මගේ ඇඟේ මේ දෙවියන්ගේ ශක්තිය තියෙන ඔන්න මං අත තිබ්බ දැන් සුවපත් වුණා. ඒ කියන ප්‍රතික්‍රමයේද ඔබතුමා කියන්නේ නැත්තම් ඔබතුමා කියන්නේ කාලයක් තිස්සේ ඔබතුමාට පුළුවන් විදියට දෙවියන්ට කන්නලව් කරලා හරි මේ අරන් දෙන සුවේද? මේක දෙකක් නේද? නෑ ඇත්තටම මේමයයි. අත පෙන්නලා මෙහෙම කරලා එහෙම සුව කරන්න පුළුවන් හැකියාවක් නෑ. අපි දෙවියන්ගෙන් යම් කිසි අපිට දෙයක් කරගන්න උවමනා නම් අපි දෙවියන්ගෙට පුද පූජා තියලා දෙවියන්ගේ ආශිර්වාද අරන් කන්නලව් කරලා කෝල්මුර කියලා ඒවා දෙවියන්ගෙන් ආශිර්වාද අරන් අපිට ඒ දේ කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඔය මේ මොන හරි යාතික හරි මොන හරි කියලා දෙවියෙක්ගේ හරි අමනුෂ්‍ය බලවේගයක් ඔබතුමා ඇඟට ගන්න බැරිද? ඒවත් තනිකර අමූලික බොරු. ඒ මිත්‍යාවක්. දැන් මට අහවල් කෙනා මට වැහිලා ඉන්නවා කියලා මේ මෙහෙම කරලා අත පෙන්නපුවාම ලෙඩ සුව වෙනවා නම් ඒක ඇත්තට මේක බොරුවක් නේ. එහෙම වෙන්න බෑ. ඒ ශාස්ත්‍රයේ මේ ශාස්ත්‍රයේ දෙකක් අතර වෙන්නේ නෑ. මේ ඇවිල්ලා ගුරුකම් පැත්ත. ගුරුකම් පැත්තෙන් කරන්න පුළුවන් මන්ත්‍ර බල මන්ත්‍ර තියෙනවා. ඒ මන්ත්‍ර වලින් දෙවියන්ගෙන් ආශිර්වාදයක් අරන් අපිට පිහිටක් ලබාගෙන කරන්න පුළුවන් වැඩ කොටසකුත් තියෙනවා. නමුත් අපිට දැන් මේ නොපෙනෙන දෙයකින් අපි මේ ශක්තිය ගන්නෙ. නොපෙනෙන බලවේගයකින් තමයි අපි මේ දේ කරගන්නේ. නමුත් අපිට දෙවියෝ පේන්නෙත් නැහෙනි. ඒ වගේම යක්ෂෝ ප්‍රේතේ භූතයෝ අපිට පේන්නෙත් නැහැ. නමුත් ඒ අයගෙන්නුත් අපිට පුද පූජා තියලා පුද පූජා කිව්වට මෙහෙමයි. එයාට මේ පළතුරු පූජාවල් නෙමෙයි. නමුත් ඒ අයට ගන්න දේවල් තියෙනවා. එවැනි දේවල් ලං කරගෙන එයාලගෙන්නුත් අපි ඒ දේවල් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. අනිවාර්යයෙන්ම මේ සාන්ති කර්ම කියන කොටස පරම්පරා ගානක ඉඳන් මේ පුස්කොළ පොත්වල ලියලා තියෙන බොරු දෙයක්ද? උරු කවුද මේවා ලිව්වේ? ඒ වගේ ඇත්තටම අපි මේවා කරලා ප්‍රතිඵල අරන් තියෙනවා. ඒ හින්දා අපිට මේක 100%ක් අපි කරන දේ අපට විශ්වාසයක් තියෙනවා. මම කරන දේ මට විශ්වාසයි. අනිත් අය ගැන මට කියන්න චරිත සාධික දෙන්න බෑ මට. දැන් ගුණපාල ගුරුන් වහන්සේ අපිට ආය අමුතුවෙන් හංගන්න දෙයක් නැහැ.
සෙව්වන්දි මෑනිලා වගේ අය ඇයි එහෙමනම් ප්‍රසිද්ධ මාධ්‍යයට ගිහිල්ලා මේ පොල් ගෙඩි අරන් ගිහිල්ලා මේව පෙන්වන්නේ ඇයි? මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඇයි ඇත්තටම තමන්ට පුළුවන් දේ තමන් කරා නම් ඉවරයි. ඇයි මෙවැනි විජ්ජාවල්? මම ඌිට කලින්නුත් කියලා තියෙනවනේ. ඕ වගේ දේවල් සාමාන්‍ය පොඩි ළමයෙකුට කියන්නක කරන්න කියලා. මම ඕක ඌිට අවුරුද්දකට විතර කලින් කියලා තියෙනවා මෙවැනි දේවල් විජ්ජාවල් කියලා. ඒ වගේ අය මම ඒව අනුමත කරන්නේ නැහැ. ඒවා විජ්ජා වැඩ. මුත් ගුරුකම් කියන්නේ වෙනම කොටසක්. විජ්ජා කියන්නේ වෙනම කොටසක්. මේ 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 පෙන්නන මැජික් සම්දර්ශන වලින් එහෙම නැත්නම් ඒ ඒ පෙන්නන සමහර දේවල් වලින් අද හැල්ලුවට ලක් වෙනව නේද ගොතමල්ලගේ සාශ්‍රය. ඔව් මෙවැනි විජ්ජා වැඩ කරන්න ගියාම Tamanට දැන් ඇත්තටම මෑණිවරු සමහර විට මම දන්නේ නැහැ දන්න දැන් නොදන්න එහෙමක දන්නේ නැහැ. දැන් අපි දන්න අපේ දෙයටත් හැල්ලුවට ලක් වෙන්න පුළුවන්. මොකද සමහර මිනිස්සු ඉතින් අපි ගැන නම් දන්න මිනිස්සු දන්නවා වැඩක් කරලා දෙනවා. මේ හැල්ලුවට ලක් වෙන කට්ටිය සමායතෝගෙන් හැල්ලුවට ලක් වෙනවා ඇති. ඔබ සමහරක් කාලවලට පිළිගන්නවා නම් ඒ කියන කතාව ඇත්ත කතාව සත්‍ය කියලා. ධනුෂ් ලොක්ස් වලින් අපි ඇත්තටම ආරාධනා කරනවා. මම ආරාධනා කරනවා. මම කියන්නේ මෙහෙම අතේ තියාගෙන නෙවෙයි. අන්න අතන තියනවා නම් පොල් ගෙඩියක්. අපි හැමෝම බලන් ඉන්නවා නම් ඒ තියෙන පොල් ගෙඩිය අපිට මෙතනට ගේන්න පුළුවන් බලයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. අපි ඇවිල්ලා සාකච්ඡා කරනවා ඔබත් එක්ක. ඔබතුමා කැමතිද මම මේ අභියෝගය ලබා දුන්නට? කැමති. ඒ එහෙම බලයක් තියෙනවා නම් අතන තියෙන පොල් ගෙඩිය මෙතනට අපිට ගෙන්නන්න පුළුවන් නම් කිසිම මෙවලමක් කිසිම ආධාරකයක් නැතුව ඔබේ මන්ත්‍ර බලයෙන් හෝ ඔබේ ගාව තියෙන මොකක් හෝ গুপ্ত යක්ෂ බලවේගයක් ඔස්සේ ඈතක තියෙන පොල් ගෙඩියක් ඔබේ කකුල් දෙක ගාවට ගෙන්නන්න පුළුවන් නම් හැබැයි පටිගත කරනවා සියලු දේවල් විනිවිද පේන විදිහට අපි ඔබ සමග සාකච්ඡා කරන්නට සූදානම්. ඔබතුමා මොකක්ද ඊගෙන කියන්නේ? ඔබතුමාට මොකක්ද ඊගෙන කියන්න තියෙන්නේ? ඇත්තරම යంత్ర මන්ත්‍ර ක්‍රමයකින් එවැනි දෙයක් කරගැනීමට අපහසුයි. අපිලග මම කියලා තියෙනම් විද්‍යාවට නැහැ කියලා. නමුත් මේවෙන් කරන්න පුළුවන් මේ නොපෙනෙන බලවේග වලින් රහසිගත දේවල් තමයි කරන්න පුළුවන්. නොපෙනෙන බලවේගයක් කියන්නේ ඒකයි. එහෙම තමයි සඳහන් වෙන්නේ. සමහරක් වෙලාවට කෙනෙක්ට මොකක් හෝ ශක්තියක් අමුතු දෙයක් පහළ වෙලා ඒ වගේ දෙයක් කරනවා වෙන්න පුළුවන්. නමුත් දැන් ඔබතුමාලගේ ශාස්ත්‍රයේ ඈත අතීතයට ඇදීගෙන යනවනේ. එහෙම ඈත අතීතයේ සමහර තැන්වල කතා වෙනවනේ. එහෙම තියෙනවනේ. මේ දේවල් එක්ක අවසාන වශයෙන් දැන් මේ වැඩසටහන් බලන ඔබතුමාල ගැන විශ්වාසය තියාගෙන හිටිය සමහරු කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් ඔබතුමාලත් මෙහෙමද? මෙහෙම මැජික් පෙන්වනවද මිනිස්සුන්ට? එහෙම මිනිස්සුන්ට එහෙම සිතේ ඇති වෙන්න පුළුවන් සිතුවිල්ලක්. ඒ වගේ මිනිස්සුන්ට මොකද්ද ඔබතුමාට කියන්න තියෙන්නේ රටේ ලෝකයේ ඔබතුමාගේ වැඩසටහන් බලන අයට අවසාන වශයෙන්? ඇත්තටම මම කියන්න තියෙන්නේ මේකයි. මැජික් කාරෝ වෙනයි. මට මම මුලින්නුත් කිව්වනේ මැජික් කාරෝ වෙනයි. මම කරන්නේ ගුරුකම් සම්බන්ධව. ගුරුකම් අතේ වැඩක් ඕනම දෙයක් නිකන් හිතමුකෝ අපි ගෙදරකට ගිහිල්ලා බහිරව පූජාවක් සෙත් සාන්තියක් කරන්න ඕනේ කියලා. දැන් මට කිව්වොත් මම අනිවාර්යයෙන් මේ ගෙදරට ගිහිල්ලා ඒ බහිරව පූජාව සෙත් සාන්තිය කරලා දෙනවා. නමුත් ලෙඩකට කෙනෙක් මගේ දේවල්ට ආවා කියන්නකෝ. ඒ ලෙඩාට අදාළ දේ සමහර දින්වන ප්‍රතිකාර කරලා මම මේ කියන්නේ ඒ වගේ සෑහෙන කට්ටි මගලක ඇවිල්ලා තියෙනවා. වෛද්‍ය ප්‍රතිකාර කරලා බැරි තැන කියනවා. වෛද්‍යවරුත් කියනවා මේ කරන්න දෙයක් නැහැ වෙන පැත්තක් බලා ගන්න කියනවා. එතකොට මේ මිනිස්සු මොන පැත්තත් බලන්නේ? ඔබතුමාම කියන්නේ. එතකොට වෛද්‍ය ප්‍රතිකාර කරලා වෛද්‍යවරුත් කියනවා මෙයාට ගිහිලා බෝධි පූජාවක්වත් තියාගන්න. එහෙම නැත්නම් වෙන පැත්තක් බලා ගන්න. එතකොට මේ මිනිස්සු මොකද කරන්නේ? අන්න ඒ වගේ දේවල් එවැනි දේවල් අපිට આવොත් එතන තියෙන යම්කිසි බලවේගයක්. අන්න ඒ බලවේගයේ ඔස්සේ අපිට ඒ දේ අහවරක් කරන්න පුළුවන්. මේ අදෘශ්‍යමාන ලෝකයේ ඔබට මට නොපෙනෙන ලෝකයේ මොකද ඔබේ ඇහැට මගේ ඇහැට පේන්නේ එක්තරා සීමිත ප්‍රමාණයක්. ඔබේ කනට මගේ කනට ඇහෙන්නේ එක්තරා සීමිත පරාසයක්. හැබැයි එතනින් එහා මේ අපිට නොපෙනෙන අපිට නොඇසෙන ලෝකයේ තුල අපිට නොඇසෙන නොපෙනෙන බලවේග අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා වෙන්න පුළුවන්. මේ දේවල් පිළිබඳව තමයි පරීක්ෂණාත්මකව ගවේෂණාත්මකව මේ වැඩසටහන කරගෙන යන්නේ. එවනම් තවත් දවසක මුණ ගැහිලා මේ වගේම හරවත් වැඩසටහනකින් හම් වෙන බලාපොරොත්තු වෙන අතර අපි සමුගන්න බේනි ස්තුති වන්දන ඔබතුමාට. ආයිබෝන්. ආයිබෝන්.